නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වුණාට පස්සේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකින් කටයුතු කරන්න බෑනේ. ඊළඟට රනිල් වික්‍රමසිංහ මහත්මයා අයින් කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනවා. දැන් ඇයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බලයට පත් වුණාම UN ක්‍රිකට් හිටියේ 40 ගානේ මන්ත්‍රීවරු. තුනෙන් දෙකක් අපිට තිබුණා. නමුත් මේ ඒ වෙලාවේ ඒ පත් කිරීම කර රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විදියට. නෑ පොඩකින්න සඳුන් පළවෙනියට කරේ මේ ශ්‍රී ලංකාවේ එතකොට එක තැනක හිටියේ. අපේ ජාතික ආණ්ඩු කතා නෑ එතකොට. මේ කියන්නේ ජනාධිපතිවරයා දිවුරුම් දීලා ඊළඟ දවසේම අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දුන්නා. එතකොට මේ අපි ඔක්කොම හිටියා 150කට වැඩි අපි වෙන මින්දදී එක් කරේ. 147ක් අපිට හිටියා. ඒ ක්‍රමවේදයම අපි පාවිච්චි පොඩකින්න මං කියන්න. ඒ ක්‍රමවේදයම අපි පාවිච්චි කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනවා. ඒ වගේම අපි දන්නවා දැන් එක්සත් ජාතික පක්ෂයේ ඉන්න විශාල මන්ත්‍රීවරු ප්‍රමාණයක් දැනටමත් ඉන්නේ ඒ ආණ්ඩුවට එකතු වෙලා ඒ ආණ්ඩුව කරගෙන යන සහයෝගය දෙනවා. මොකද ඒ මේ අනිවාර්යයෙන්ම ආණ්ඩුවක් ගෙනියන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණාම 120කට වැඩිය සාර්ථක ආණ්ඩුවක් පිහිටවන්න අපිට හැකියාව තියෙනවා. ඒ ඉතාමත් වගකීමෙන් කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අග්‍රාමාත්‍ය ධුරයට පත් කළා. සාර්ථක ආණ්ඩු කාලයකින් පස්සේ තමයි මහමැතිවරණයකට ගිහිල්ලා නැවත බලය ලබා ගැනීමේ කටයුතු. Breaking.lk